ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දිනෙකම අද වීඩියෝෙන් කතා කරන්නේ ඉතාමත්ම ධනවත් දූපතක් වන මෑන් ඔෆ් අයිල් පිළිබඳව බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය අතර පිහිටා තිබෙන මෙය සැලකෙන්නේ ස්වයං පරිපාලන කලාපයක් විදියට නමුත් මෙහි ආරක්ෂාව සහ විදේශ කටයුතු පිළිබඳ කටයුතු කරන්නේ බ්‍රිතාන්‍ය රජය විසින් අතරම මේ දූපත් ලෝක පුරා ජනප්‍රිය වෙන්නේ අන්තර්ජාල සූදුව සහ මූල්‍ය සේවා නිසා ඊට අමතරව මෙහි ලෝක ප්‍රකට යතුරු පැදි තරඟාවලි සහ මෝටර් රථ තරඟ පැවැත්වෙනවා ඒ නිසා වර්තමානයේ වෙද්දී මෙය ලෝකයේ ඉතාමත්ම ඉහළ ජීවන තත්ත්වයක් ඇති ධනවත්ම රටක් විදියට හඳුන්වනවා උදාහරණයක් විදියට 2023 වර්ෂයේ වෙද්දි මෙහි ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය බ්‍රිතාන්‍යෙන් දෙගුණයක් ඉහළයි. ඒ වගේම ලෝක සියලුම රටවල් සමගින් ශ්‍රේණිගත කරොත් මෙය ලෝකේ 6 වෙනි ධනවත්ම රට විදියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝවෙන් මේ සුවිශේෂී ඉතාමත්ම ධනවත් පරිපාලන කලාපය පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර සොයා බලමු. අයිල් ඔෆ් මෑන් දූපත පිහිටා තිබෙන්නේ අට්ලාන්ටික් සාගරයේ බ්‍රිතාන්‍ය දූපත් සහ අයර්ලන්ත දූපත් අතර. ඇතරම් බොහෝ දෙනෙක් සිතන්නේ මෙය මහා බ්‍රිතාන්‍ය කොටසක් කියලා. නමුත් මෙය දේශපාලන වශයෙන් මහා බ්‍රිතාන්‍ය කොටසක් නෙවෙයි. ඒ අනුව මෑන් ඔෆ් අයිල් දූපත් තුල ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේම රජයක් යටතේ ස්වයං පරිපාලනයක්. නමුත් එය දේශපාලන වශයෙන් බ්‍රිතාන්‍යත් සමගින් ඉතාමත්ම සමීපව කටයුතු කරනවා. ඒ නිසා මෙහි ආරක්ෂාව සහ විදේශ කටයුතු පිළිබඳ වගකීම පැවරෙන්නේ බ්‍රිතාන්‍ය මැදම රජයට. මීට අමතරව විවිධ රටවල් යටතේ පවතින ස්වයං පරිපාලන කලාප තවත් තිබෙනවා. මෙවැනි රටවලට උදාහරණ විදියට ග්‍රීන්ලන්තය, ෆාරෝ අයිලන්ඩ්, මැකාව් සහ හොංකොං වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. භූගෝලීය වශයෙන් මෙය ඉතාමත්ම සුන්දර දූපතක්. ඒ අනුව මෙහි රළු එරළ තීරයක් සමගින් සුන්දර කඳු සහිත සීත දේශ ගුණයක් පවතිනවා. අයිල් ඔෆ් මෑන් දූපත් තුළ ප්‍රාග්ඓතිහාසික යුගය දක්වා දිව යන ඉතාමත්ම පොහොසත් ඉතිහාසයක් පවතිනවා. ඒ අනුව විවිධ යුගවල මෙහි කෙල්ටික් සහ වයිකින් වරුන් වාසය කර ඇති බවට සාක්ෂි හමු වී තිබෙනවා. දූපතේ සම්පූර්ණ විශාලත්වය දක්වන්නේ වර්ග කිලෝමීටර් 574ක් විදියට. ඒ වගේම 2023 වර්ෂයේ වෙද්දි මෙහි 84,000ක ජනගහනයක් වාසය කරනවා. ජනගහනත්වය දක්වන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 148ක් විදියට. එම ජනගහනයෙන් 94.7%ක්ම ජීවත් වෙන්නේ සුදු ජාතිකයන්. මීට අමතරව 3.1%ක් ආසියන්, 1%ක් මිශ්‍ර ජාතිකයන් සහ 0.6%ක් කළු ජාතිකයන් වාසය කරනවා. රටේ ප්‍රධානම ආගම ක්‍රිස්තියානි වන අතර එම ආගම අදහන ප්‍රතිශතය 54.7%ක් වෙනවා. මෙහි ජනගහනයෙන් 43.8%ක්ම නිරාගමික බවටයි වාර්තා වෙන්නේ. ඊට අමතරව 0.6%ක් ඉස්ලාම්, 0.5%ක් බුද්ධාගම සහ 0.3%ක් හින්දු ආගම් අදහනවා. මෙහි ඇති තවත් සිත් ගන්නාසුළු සංකේතයක් වෙන්නේ රටේ ජාතික දජය. එම දජය මත ප්‍රධාන වශයෙන් ට්‍රයිසිකලියන් සංකේතයක් දැක ගන්න පුළුවන්. එමගින් තරඟකාරීත්වය සහ ඓතිහාසික බැඳීම් සමගින් විවිධ අර්ථකථනයන් නිරූපණය කරනවා. මෙහි ට්‍රයිසිකලියන් මගින් ප්‍රධාන වශයෙන් නිරූපණය කර තිබෙන්නේ පාද තුනක්. එම පාද තුන නිල වශයෙන් අර්ථකථනය කර තිබෙන්නේ මෑන්ගේ පාද තුන නමයි. මෙහි ආර්ථිකය සහ ජීවන තත්ත්වයේ පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව මෑන් ඔෆ් අයිල් කියන්නේ ඉහළ ආදායම් ලබන අධි සංවර්ධිත රටක්. 2023 වර්ෂයේ වෙද්දි මෙහි දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 7.5ක් වෙනවා. ඒ වගේම 2023 වර්ෂයේ වෙද්දි මවුන්ගේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 87,158ක් වෙනවා. ඒ අනුව මෙය ලෝකයේ ධනවත්ම පරිපාලන කලාපයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇතරම ලෝකයේ ධනවත්ම රටවල් අතරින් ශ්‍රේණිගත කරොත් මවුන්ට හිමි වෙන්නේ 6 වෙනි ස්ථානය. නමුත් මෑන් ඔෆ් අයිල් කියන්නේ ස්වාධීන රාජ්‍යයක් නොවන නිසා මෙය රටවල් අතරට ශ්‍රේණිගත වෙන්නේ නැහැ. ඇතරම මහා බ්‍රිතාන්‍ය මැදම රජයේ යටතේ පවතින පරිපාලන කලාප අතරින් ධනවත්ම පරිපාලන කලාපයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. මොකද 2023 වර්ෂයේ වෙද්දි මහා බ්‍රිතාන්‍යයේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය දක්වන්නේ ඇමරිකන් ඩොලර් 46,371ක් විදියට. ඒ අනුව මහා බ්‍රිතාන්‍යයේ දෙගුණයකට ආසන්න ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනයක් මෙහි පවතිනවා. ඊට අමතරව 2023 වර්ෂයේ වෙද්දි HDI දර්ශකයෙන් කියන්නේ මානව සංවර්ධන දර්ශකෙන් මවුන් රැඳී සිටින්නේ 14 වෙනි ස්ථානයේ. මෙහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වයේ දක්වන්නේ මූල්‍ය සේවා, අන්තර්ජාල සූදු සහ සංචාරක ව්‍යාපාරය. ඒ අනුව මෑන් ඔෆ් අයිල් තුල බැංකු, රක්ෂණ සහ ආයෝජන කළමනාකරණය සඳහා ඉතාමත්ම විශ්වාසවන්ත සේවාවන් පවතිනවා. ඊට අමතරව එහි ඉතාමත්ම හිතකර බදු පාලන ක්‍රමයක් සහ ස්ථාවර දේශපාලනයක් පවතිනවා. මේ වීඩියෝ මුලින් සඳහන් කළා වගේ මෙහි පවතින්නේ බ්‍රිතාන්‍ය මැදම රජයේ යටතේ පවතින ස්වයං පරිපාලනයක්. එහි පාලනය සිදු කරන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සමගින් මහ ඇමතිවරයෙක් විසින්. ඒ අනුව මෙහි ඉතාමත්ම ස්ථාවර දේශපාලන සහ ආර්ථික ස්වයං පරිපාලනයක් පවතිනවා. ඇතරම් පසුගිය වසර කිහිපය තුළ බ්‍රිතාන්‍ය දේශපාලනයේ යම් කැළඹීමක් ඇති වුණා. ඒ වගේම බ්‍රිතාන්‍ය දූෂණය යම් තරමකින් ඉහළ ගිය අතර ආර්ථිකයේ යම් කිසි පසුබෑමක් දකින්නට ලැබුණා. නමුත් මෑන් ඔෆ් අයිල් තුළ පවතින ස්වයං පරිපාලනයක් නිසා එම තත්ත්වයෙන් ඔවුන්ට ගැටලුවක් ඇති වුණේ නැහැ.
බැංකු සහ මූල්‍ය සේවාවන්ට අමතරව මෙහි ආර්ථිකයට දායකත්වයේ දක්වන අනිකුත් කර්මාන්තය වෙන්නේ e-gaming. ඒ කියන්නේ අන්තර්ජාල සූදුව. මෙම දූපත් තුළ අන්තර්ජාල සූදුව සඳහා ප්‍රමුඛ අධිකරණ බලයක් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙය අන්තර්ජාල සූදුව සඳහා බලපත්‍ර ලබා දෙන රටවල් අතර ප්‍රමුඛම රටක් විදියට හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ වෙද්දී ලොව ප්‍රමුඛම සූදු සමාගම් කිහිපයක් මෙහි ලියාපදිංචි වී තිබෙනවා. මේට අමතරව මෑන් ඔෆ් ෆයිල් ආර්ථිකයට දායකත්වයේ දක්වන තවත් අංශයක් වෙන්නේ සංචාරක ව්‍යාපාරය. දිවයින ස්වාභාවික සුන්දරත්වය සහ ඓතිහාසික ස්ථාන සඳහා ඉතාමත්ම ජනප්‍රියයි. ඊට අමතරව මෙහි වසර පුරාම යතුරු පැදි සහ මෝටර් රථ ධාවන තරඟ දැක ගන්න පුළුවන්. ඒ අතරින් Isle of Man TT යතුරු පැදි තරඟාවලිය ලොව පුරා ඉතාමත්ම ජනප්‍රියයි. මෙම තරඟ හේතුවෙන් දූපතේ සැලකිය යුතු මාර්ග ප්‍රමාණයක් ඉදිකර තිබෙන්නේ ධාවන තරඟ සඳහා උචිත විදියටයි. මීට අමතරව මෙය ඉතාමත්ම කුඩා දූපතක් උනත් මෙහි නිෂ්පාදනයත් යම් තරමකින් පවතිනවා. ඒ අනුව මෙහි ඉලෙක්ට්‍රොනික උපකරණ, ඉංජිනේරු විද්‍යාව සහ ආහාර පාන නිෂ්පාදනය කරනවා. මෙම දූපත් තුළ ඇති විශ්මයජනක භූගෝලීය පිහිටීම නිසා මෙය චිත්‍රපට නිෂ්පාදනය සඳහාත් ඉතාමත්ම ජනප්‍රියයි. වාර්තාවන ආකාරයට මෙය ලෝකයේ ජනප්‍රියම චිත්‍රපට කිහිපයක් සඳහා සත්කාරකත්වය ලබා දී තිබෙනවා. අවසාන වශයෙන් මෙහි ආර්ථිකයට කෘෂිකර්මාන්තයත් ඉතාමත්ම සුළු වශයෙන් දායකත්වය ලබා දෙන බවට වාර්තා වෙනවා. මෑන් ඔෆ් ෆයිල් ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ඇතරම් මෙහි ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය අනුව මෙහි ජීවන තත්ත්වය පිළිබඳ ඔබට අමතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා සමස්තයක් වශයෙන් මෙය ලෝකේ හොඳම ජීවන තත්ත්වයන් නැති රටවල් අතරින් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් මෙහි ජීවන වියදමත් ඉතාමත්ම ඉහළ බවට වාර්තා වෙනවා. ඇතරම එය ධනවත් රටවලට පොදු කාරණයක්. මොකද ඕනෑම රටක ආදායම ඉහළ යද්දී ඒ හා සාපේක්ෂව ජීවන වියදමත් ඉහළ යනවා. නමුත් මෙහි වැසියන්ගේ ආදායම් අනුව ජීවන වියදම් එතරම් ගැටලුවක් නෙමෙයි. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න තමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.